ராஜராட்ட வீரையா உங்கினவா உன்ன ரொம்ப கண்ணோயவியா பாரே அரபண்ண எலட்டங்கலக்ன ரவுலா எலவாகே கலட்ட கலக்ன நுவர கலவாகே மலட்ட மலக்ன மீமொர மலவாகே ஒயட்டங்கொயாக்ன ரொம்ப கண்ணொயவாகே கமட்ட கமக்ன பொல்லே பெந்தவாகே අයිබෝන් අද අපි ඉන්නේ වීලි කලාපේ වීලි කලාපේ අද වැහි දවසක තමයි අපි මේ ඉන්නේ දැනුවත් වල දන්නවා අපි ඉන්නේ කොහෙද කියලා අද අපි කල්පනා කරා අවුරුද්දේ අන්තිම දවස දෙසැම්බර් 31 අපි ට්‍රයි කරා පොඩ්ඩක් වෙනස් අත්දැකීමකට අද අපි ඉන්නේ කොහෙද නෝරගල නෝරගල දැන් අපි ඔයින් නිකර වුණා ඔක්කොම තෙමිලා තියෙන්නේ පේන ඇති තෙමුණා අපි වුණාද අද ජනවාරි බලින්දර කොහොම හරි ට්‍රයි එක තියෙන්නේ කන්න මුදුන ඉඳන් අලුත් අවුරුද්ද උදව සමරන්න අවුව නැහැ නමුත් වඩාක් हीट वैडी मतलब वील कला अंपार दें पटांग रंगने अड़ी दाकर कट्टी रेस्ट आगे उड़ेटे तवत् गमन हेम बलूम भी दंगल तला अली बेट मारूला बलूम भी उड़ेट गल वैस अंडी ना शुभन वैस अस ना बल बल बहुमत गेला කටිය මහන්සි එන්න බැරි සීන් එකේ ඉන්නේ අතර මත් නම මහන්සි නෑ නිකන් නෑ තමයි ඉතුරු මිල ගන්න නෑ මොන් කරා කියන්න එපා තිනේන පාර එතකොට ගලු ගහව තියෙන්නේ මේ හරිය උදන් තව පිටය නවතින්නේ ඉතර ඔය පේන්නේ ඈතින් පේන්නේ නුවරගල හදනන් ටිකක් මහන්සි නමුත් අද හොඳයි ඇත්තට මද දවස හොඳයි මේ මොකද අද දවස පොඩ්ඩක් අවුව නැහැ ඉතින් යන්න පහසු ඒත් අමාරුයි गुडक मे वीडियो दिन यूट्यूब नीना सकते नगिन पेन इट बस गल पूरे ना पेन अगर मे गमन अमार तीरने जीब पुजला जीब मीस जीब टीम बेदर इगेम मेक अनी मारे पोने मुखद अली हेमतन हेमतन पेन मे बटी तेक गलावा इधर संपूर्ण मुख्य अल्ली बिंदर द्वारा
තියෙන්නේ ලොකු ගස් එකක්වත් නැහැ. එයාලා මේ ඔක්කොම බිඳලා දාලා මේකේ පොතු කනවා. ඒක ගස්වල. අදහස ටිකක් අඳුරුයි. එකදකින් හොඳයි. දැනට එකපාරක් තෙමිලා ඉන්නේ. තව පාරක් තෙමෙන්න වෙයි වගේ බලමු. ගමනාන්තයට සෑන් උසක් නගින්න තියෙනවා. දැන්නමත් හොඳට මහන්සි වැස්සකුත් වෙනවා. නාගෙනම යමු අපි. ඕ නයිත් අද වැස්සක් එන්න යන්නේ. දෙවෙනි පාරටත් අපි ඉතා සාර්ථක විදිහට තෙමෙන්න යන්නේ. වැස්ස පේනවා ඇති. Thank you.
අවුරුද්දක් වේවා ජනවාරි 1 වෙනිදා 2022 අපි ඉන්නේ නුවරගල හරියට මුදුනේ පිටිපස්සෙන් පේනවා ඇති පහළ පේන විදිය මේ හරි ඔය ඔය හරි ඉන්න ලොකු හරක් රැළ එළ හරක් දෙ 300ක් විතර ඉන්න ඊට පස්සේ සම්බකන් ඔය පේනවා අර පැත්තේ සම්බකන් ඔය ඒ වගේ ඊට එහා පැත්තේ කෙලවරෙන් පේනවා චූරිවට ඔයාලා පේන්නේ නැති වෙයි ඉතින් අලුත් අවුරුද්ද අපි හිතුවා විශේෂ ගමන් ටිකක් කියන්න පටන් ගත්තා ඩ්‍රයිසෝන් එකේ වැහි කාලේ ඊයේ තෙමුණා ඊයේ දෙපාරක් තෙමුණා තෙමුණ එක නම් අඩුපාඩුවක් නැහැ හොඳට තෙමුණා ඊට පස්සේ අපි අද ඊරෑ අපි ගලු ගාව හිටියා ඊරෑ පොඩක් අලි වැඩි පොකුන්ට යන්න බැරුණා වැඩි ඒ පැත්තෙන් දැන් අලි ටිකක් ඉන්නවා ඒ නිසා යන්න අමාරුයි බලන් ඩ්‍රෝන් එකවත් යවල කොහොම වේද කියලා ගමේ ඉන්න ආදිවාසී නායකයත් එක්ක අපි ආවේ හරි ප්‍රසිද්ධ කෙනෙක් වලම වගේ දන්න කෙනෙක් ගුණවද නැත්තො එතුමත් එක්ක තමයි අනිවාර්යෙන් මෙහෙ එනවා නම් මග පෙන්වන්නෙක් එක්කන් එන නැත්තම් නම් ඉතින් තත්ත්ව පොඩා සෝචනීය වෙනවා මොකද අලියා කොහේ ඉන්නවද කොතනින් එනවද කියන්න බෑ මොකද කඳ නගින පටන් ගත්තට පස්සේ අලිය එන පාර කොටිය යන පාර වලහ යන පාර සහ අපි යන පාර එකම පාර මොකද මේකේ පාරවල් ගොඩක් නැහැ ඉතින් එන්න ටිකක් කිලෝමීටර් 10ක් විතර පයින් වෙන්න ඕනේ 2011න් පස්සේ ඊයේ මගේ කකුල් දෙකේම කෙන්ඩවල් හතරම පෙරළුණා. අය ඒකේ අමාරුව දන්නවා. ඒ දේ වෙච්ච කෙනෙක් විතරයි අමාරුව දන්නේ. එච්චර අමාරු නෑ. ඉතින් මේ අතෑරිය නෑ කොහොම හරි ආවා. උඩට ඇවිල්ලා අය කෙන්ඩ පෙරළිලා. ඒ තරම් අය වෙන්න පුළුවන් අමාරුම දේවල් ටික වුණා ඊයේ. නමුත් අතාරින්නේ නෑ. මාත් හොඳ පිරිසක් ආවා. ඔය යාළුවා. මම ගමනේ භාගය මගේ බරු ටික උස්සන් ආවේ කිලෝ 30ක් විතර පැක් එක. ඉතුරු ඔක්කොම මගේ හොඳම යාළුවා කියලා අයියා. අද එයා තමයි බෑග් එක අරන් ආවේ. මට එච්චර අමාරු නා. ඇත්තටම ලී එක ආදරේ මම උඩට ආවේ. දැන් වුණත් මේ පේන තුන බෑන්ඩේජ් කරලා තියෙන කකුල්. දැන් බහින්න පටන් ගන්න තියෙනවා. මොන වගේ තත්ත්වයක් උදා වෙයිද දන්නේ නැහැ. නමුත් කොහොම හරි බහින්න ඕන කිලෝමීටර් 10ක් යන්න එපැයි. ඒ වගේම මේ නూరుගල ගැන විශේෂ දේවල් ටිකක් තියෙනවා මේ. ඔයාලා අහලා ඇති ස්පිටල් කියලා. ස්පිටල් කියලා ඩොක්ටර් කෙනෙක් ලංකාවේ ආදිවාසීන් ගැන සහ මේ වනගත දේවල් ගැන ගොඩක් පොත් ලියපු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා 1920 ගණන් 30 ගණන් වල වගේ ලංකාවට ආපු. එයා තමයි මේ ලංකාවේ වැදි වර්ග දෙකක් ඉඳලා තියෙනවා ඊට කලින්. ගල් වැද්දෝ සහ ගම් වැද්දෝ කියලා. ගල් වැද්දෝ කියන්නේ ගල් ගහවල ජීවත් වෙච්ච පිරිස. ගම් වැද්දෝ කියන්නේ පොඩි පොඩි ගෙවල් හදාගෙන නිකන් පොකුරක් පොකුරක් විදියට එක තැනක ජීවත් වෙනවා ගමක් හදාගෙන. ওই පිරිස් දෙක අතරේ තමයි ඔය වෙන් මේ වෙනස්කම් ටික තිබුණේ. නමුත් ඔය ගල් වැද්දන් සාමාන්‍යයෙන් ගලු ගහක ජීවත් වෙනවා. ඒ ගල් ඒ ඉන්න පිරිස කෙනෙක් මැරුණොත් කොළතු වලින් ගල් වලින් වහලා ඒ මිනිය ඒ ගල් ගුහාවේ දාලා යන එක තමයි කරන්නේ. ඒක දාලා ගිහිල්ලා වෙන ගල් ගුහාවක තමයි ජීවත් වෙන්නේ. දඩයන් කරලා මීපැණි කඩලා. ඒතර නුවර ගල. ඒතර මේ අවට තියෙන වලට පේන මේ හැමතැනම වගේ බොහෝතරයක් ගත්තුන් ගලු ගහ 10 12ක් අපිට මේ පේන නොපේන කඳු වල තියෙනවා. ඒ වගේ ගල් ගහවල තමයි මෙයාලා මේක ඉන්නවා. මේකේ කරදරයක් වුණොත් එයාලා කරන්නේ මේක අතහැරලා වෙන ගල් ගහකට යනවා. කරදරයක් වුම කිරි මැරුණොත් වගේ. ඒ එහෙම තමයි මෙයාලා ජීවත් වුනේ. ඉතින් මෙයාලගේ හොඳ විස්තර හොඳ කතා තියෙනවා. මෙයාලගේ ජීවිතේ වෙච්ච ගොඩක් දුක සතුට ඒ හැම දෙයක්ම මෙයාලගේ හිතවල තියෙනවා. මෙයාලගේ ජීවිතේ තියෙනවා. ඒ වගේම අර මම කලින් කියපු ස්පිරිටල් කෙනෙක් කෙනාගේ එයාගේ පොත් කිහිපයක් තියෙනවා. පුළුවන් නම් අරන් කියවන්න. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ගැන හොඳ විස්තර ටිකක් බලා ගන්න පුළුවන් සත්‍ය තොරතුරු. ඒ වගේම කැලේ යනකොට කොහොමද යන්නේ කියන එක කියන්න ඕන නම් අපි පාරවල් කිහිපයක් තියෙනවා. ගෝණ යන පාර තියෙනවා. දිව්‍ය කොටිය යන පාර තියෙනවා. අලිය යන පාර තියෙනවා. මිනිස්සුන්ට යන්න හොඳම අලිය යන පාරේ. මතක තියාගන්න. හේතුව තමයි අලියා තමයි හොඳම ලේසිම පාර යන්නේ. මොකද අපිට හැමෝම දිව්‍ය වගේ අපිට යන්න බැරි නිසා අපිට කොහොමවත් යන්න වෙන්නේ අලිය යන පාරේ. එතකොට ඔයාලට පේනවා ඉතින් මේ ඉස්සරහ තියෙන කඳු. පොඩක් උදේම නිසා සීතලයි පොඩි මිදුම ගතියක් තියෙනවා ලෙන්ස් එකේ බැඳිලා.
මේ තමයි ගල් ගුහාව අපේ කට්ටිය කැමරා ඇස්ති කරනවා උදේට එතකොට හැමෝම කතා වෙන ගල් ගුහාව මෙන්න මේක නුරගල සාමාන්‍යයෙන් 100කට දෙන්න පුළුවන් වෙහි නැති කාලේ නම් 250ක් කර හිටිය හැකි ඉතින් මේ මෙතන තමයි තියෙන්නේ ඔය ඔය තියෙන්නේ ශිලා ලේඛන සෙල්ලිපිය මම මේක ගැන හරි විස්තරයක් දෙන්නම් ගෙදර ගිහිල්ලා මේක කියවලා බලලා මම හරි විස්තරයක් දෙන්නම් මොකද්ද මේක තියෙන්නේ කියලා ඇයි තමයි ගල් ගුහාව ගල් ගුහාවට අපිට පේනවා ගල් ගුහාවට එළිය මෙන්න මේ වගේ මේ ගල් ගුහාවට ඉස්සරහා පේන විදිය මැක්ස් මුඩ් ලෙන්ස් එක දාගත්ත GoPro එකට හරියන්නේ නැහැ මේ මීදුම් මැදෙනවා එනිසා මම ඒක එන ලෙන්ස් එක දාලා තියෙන්නේ ඔයාලට පේන මැති කොහොමද දෙයට පේන විදිය ඉරපායන්නේ ගලුගොර පිටිපස්සෙන් ඉර බහින් ඉස්සරහෙන් ඉර බහින එක ගන්න try කරා ඊයේ වැහි ගතියත් එක්ක දැමුත් වැස්සක් එනවා මග අදත් ඒක නෑමක් තියෙනවා බලමු ඔය පල්ලෙහා පේන තන පිටනේ මේ වෙලාවේ නෑ හරක් ගොඩක් මිනිහරක් සහ සෙට් එකක් කියන ඊට අමතර මේ මේ ඔබෙන්න මේ කොටසේ ඉන්නවා මේ වෙනකොට එළහරක් 3400ක රංචුවක් ආදිවාසී නායකයෙක් එක්ක කලා බණ්ඩාර ගුණවර්ධන අපි අද ඉන්නේ මේ ගමේ ආදිවාසී නායකතුමා වෙන ගුණවර්ධන ඇත්තොත් එක්ක මට හිතුණා එතුමාගෙන් මේ අපේ නුවරගල ගැන සහ මේ පිළිබඳ විස්තර පොඩ්ඩක් අහලා බලන්න ඉතිහාසයත් එක්ක අපි බලමු එතුමාගේ පොඩ්ඩක් කතාව අහලා හොඳමයි මහාම කච්චක් හොඳමයි මේ අත්ව පොල්ලෙබැද්ද ආදිවාසී නායකයා විදිහට තමයි දැන් වෙනකොට මේ ඉන්නේ කටයුතු කරන්නේ आपे परंपराव गन क्यूवत आपे परंपरावे अपिलैत्तो मुत्तलैत्तो रंदलें जलतीयन्ने बिंगोड दानिगल निल्गल रतुगल एकियने गम देके तमाई कट्टी हीटी है भाई में अपिलैत्तो निदलतीयने खेले ए खेले इन्न वस्तावे एंगलांते सुधुहूरा कने डोट्ट कने तमाई अवित्तीयनवा एकाले वेलंदिलतीयना में මේ මේ කොරෝනා වගේ වසංගතියත් එක්ක මොර වුණ කහ වුණ ලාදුරු පරංගි ওই කියන ලෙඩ හැදිලා තිනා මේ ආදිවාසී අත්තන්ටත් අනිත් අයටත් ඒ ලෙඩ පොජ්ජ තිබිලි තිනවා ඒකට තමයි වෙදකම් කරන්න ඒ දොස්තර හුර ඇවිත් ඉන්නේ හැබැයි එයා සුද්දෙක් එයා ගිහිල්ලා මේ ආදිවාසී මිනිස්සු ගම්මානේ මේ ගම්මානට යන් මෙහෙ ඉඳපා මට එන්න යන්න බෑ ඒ හින්දා ඔයාලට මං කන්න බොන්න දෙන්නම් අවුරුදු දෙකක් යනකම් කිව්වට පස්සේ එතුමා මේ කට්ටියත් කැමති වෙලි තිනවා ඒ කැමති වෙනකොට ඒ යන වෙලාවට මේ ඔක්කොටම ඇඟිලි වැටි ගිහිල්ලා ඒ පරංගි හැදිලා ඒවට ප්‍රතිකාර කළ තිනවා මං ඉතින්දෙන් මාස 6ක් විතර වෙද හෙදකම් කැලේම තියාගෙන බෙහෙත් දෙනත් වෙදකම් කළ මැරිච්චිය උන් මැරුණා ඉතුරු වෙච්චුන් ඉතුරු වුණා ඉතුරුනේ අපේ අප්පිලා ඇත්තෝ මුත්තලා ඇත්තෝ තමයි ඉතුරු වුණේ එයාලව තමයි ඒ එනකොට අපේ මගේ තාත්තා අප්පච්චිගේ මේ බඩේ ගෙඩියක් තිබිලි තිනවා මේ මේ වගේ ගෙඩියක් ඒක ඉතින් බෙද හිතකන් අපේ අත්තන්ගේ කොළ පොතු බැඳා ඒත් ඉතින් සුවවිල නෑ එතුමා කර වැඩේ එතුමා ළඟ බෙහෙත් මේ පෙට්ටියක් තිබිලි තිනවා පෙට්ටිය ඇරලා ඉවලම මේ මෙතන මේ ගලේ පුන්නවල අප්පච්චිව පටි වගේක් පටියක් කරන් බෙහෙත් තියලා ගෙඩියට බැඳලා පැයක් විතර ගියාට පස්සේ අවසානට ගෙඩිය නැති වුණා. ඒ වගේ වෙද හිදකමක් කළ තින අයතුමා මේ මේ වගේ ගෙඩි අප්පච්චි මට කිව්වේ. අප්පච්චි දැන් මේ මේ ගිහිල්ලා අවුරුදු දෙකයි මාස දෙකක් විතර වෙන්නේ. ඒ වගේ වෙද හිදකම් කළ මේ වගේ මේක අපේ ගමට දැන් ওই පොල්ලේ බැද්ද. එදා තිබිලි තියෙන පොල් ගහ බැද්ද. තනි පොල් ගහක් තියෙනවා. ඒකට තමයි පොල් ගහ බැද්ද. බැද්ද කියන්නේ තනි කර කැලාව තිබිලි තියෙන්නේ. ඒ ගම්මානෙට ඔයාලා එන්න කිව්වට පස්සේ දානිගලෙන් පවුල් 6යි බින්ගොනෙන් පවුල් 5යි පවුල් 11ක් ගෙනල්ලා පදිංචි කළා ආර්.බී. බණ්ඩා කියන
සිංහල මිනිස්සෙක් ඉඳලා තිනා එයාට තමයි මේ කට්ටිය බලා ගන්න මම උදව් කරන්නම් කියලා කැකිරාවට ගිහිල්ලා තමයි කෑති පොරෝ උදුළු ඒවා ගෙනත් දීලා ගොවිතැන් කරන්න අර මේ පුරු පුරුදු කියලා තියන්නේ ඔය දොස්තර ස්පීල් කියන ඒ එතුමා ඉතින් අපේ ගමේ ඔන්න ඔය විදිහට ඒ පවුල් පහෙන් පවුල් 11න් දැනට ඉන්නවා පවුල් 253ක් ආදිවාසී කවලන් විච්චි හොඳම කට්ටිය 253ක් ඉන්නවා මේ වෙනකොට 1941 තමයි අපේ පොල්ලේ බැද්ද කියන ගම්මානට මේ පවුල් 11 ගෙනත් මේ අපේ මහත්තයා පදිංචි කියලා කියන්නේ. ඉතින් ඒ වෙනකන් අද වෙනකන් හිටියා ඔය පොරොමල් සකා ආර්.බී. බණ්ඩා එයා තමයි නායකයා හිටියේ. ඒ නායකයා ඉන්න අවස්ථාවේ තමයි අපේ තාත්තා මේ බෑනට තමයි නායකකම දුන්නේ. ඒ තාත්තට දුන්නාට පස්සේ තමයි දැන් මම ඉන්නේ වනිලා ඇත්ත මට සාතිකයක් කියලා දීලා තිනවා. ඔයා මේ කට්ටිය බලාගෙන ඉන්න කියලා. ලංකාවෙම දඹානේ මම වන විනාශයට කතා කළානේ. අපේ රමකන්න ඔය ජලාසයට වසවිස දාන්න කම්පැනි කාර්යවයක් කියලා බඩේ දුන් හිටවන්න ගිය තෙන්දී ඒකට මම කෑ ගහලා කොහොම හරි මම එක බේරා ගත්තා. එතෙන්දී තමයි පිටරට හැම රටකටම මේ සිද්ධිය මුළු ලෝකෙ වටේම ගියා. ඒ ගියාට පස්සේ තමයි මට ලියුමක් ඉදිරිපත් කළේ තිනා දඹානේ නායකයත්වත් නායකතුමත් මමත් තමයි ලංකාවේ ඉන්න ආදිවාසී නියම ආදිවාසී දෙන්නා කියලා ඔස්ට්‍රේලියාවේ දොස්තර කෙනෙක් මට සම්මානයක් ගෙනත් දෙනවා. මං කිව්වා මට සම්මාන එපා අපේ ජාතිය රැක ගන්න මං එතනින් කටයුතු කළා. ඒක මට වටිනවා. අදත් රමකන්න ඔය මේ අප බල බල ඉන්න මේ නුවරගල කියලා පොජ්ජේ ඉඳගෙන තමයි මේ රමකන්න ඔය කියන එක බල බල මේ ඉන්නේ. ඉතින් අපේ සම්පත් මන් නැති වෙන්න ඉඩ තියන්න. ඉතින් ඕක තමයි ඉතිහාසයේ කතාව. හැබැයි මේ නුවරගල කියන එක මේක මේ සද්දා තිස්සත් අබේ කියන ඒ රජතුමයි මේක හැදුවා කියලා තමයි කතන්තරේ තියෙන්නේ. පොකුණවල් තියෙනවා, ගල් ගුහාවල් තියෙනවා, එයාලා මුරකේ පිටන් තියෙනවා, සෙල්ලිපි තියෙනවා. මේවා හැබැයි බුදුන්ට පූජා කළා කියලා තමයි ඒ සෙල්ලිපිය කියවල් තියන්නේ කියලා මගේ යාළුවෙක් කුරුණාගල එක්කෙනෙක් අමිල කියන එයා තමයි මේවා ලියාගෙන කියාගෙන ගිහලා රට ගිහිල්ලා බලලා මේකේ මේ නගරේ පළාතේ තියෙන දීගවාපිය බුද්ධංගල තව තවත් ගම් තියෙනවා මට ගොඩක් අමතකයි. රාජගල මේ නුවරගල පොළොන්නරුවේ ඉඳලා මේ පැත්ත ඔක්කොම නගරේ පළාතේට අයත් මේ සද්දතිස කියන රජා තමයි මේකේ ඉඳලා තියෙන කියලා ඇත්ත සාධක තියෙනවා. ඇත්ත සාධක තියෙනවා. මේවා බොරු දේවල් නෙමෙයි. වැඩක් කරා කියන එක පැහැදිලිවම තියෙනවා. ඒ හින්දා එන කෙනෙක් එන්න මේක බලන්න එනවාම තමයි අදත් අපි මේ ඉන්නේ නුවරගල ගල් ගුහාවිය රැවැස්සකුත් වැස්සාලිය තින්න හිටියා. අලි කවුරු හිටියත් ආරස්සාවක් තියෙනවා. අපිට එන්නත් පුළුවන් කැමති කෙනෙක් එන්න. ඉතින් මෙහෙම තමයි මේකේ කවි තියෙන්නේ. රජ රට වීරයා වොන් එනවා ඔන්න රඹකන් නොය ව්‍යාපාරේ අරබන්න එලටන් එලක් නෑ රවුලා එලවාගේ ගලට ගලක් නෑ නුවර ගලවාගේ මලට මලක් නෑ මීමොර මලවාගේ ඔයටන් ඔයක් නෑ රඹකන් නොයවාගේ ගමට ගමක් නෑ පොල්ලේ බැද්ද වගේ තැන්නට තැන්නක් නෑ අපේ මේ බින් තැන්න වගේ ඔය වගේ කවියක් අපේ අපිල ඇත්ත තමයි මේ නුවරගලට හදාපි කවි පොජ්ජක් තිබෙන්නේ. ඒ කවියක් තමන් ඔය කිව්වේ අපේ අප්පච්චි එම බිබිල කියන මේ ගමය බිබිල කියන ඒ මේ වසමේ කොට්ටාසේ දිසාපති දිසාකාරි තමයි කියන්නේ. අද තමයි ඒජි මහත්තයා කියන්නේ. ඒජි කෙනෙක් මැරිලි තිනා එතනට අපේ අපිල ඇත්තන්ට ආරාධනා කළ තිනා මේ යන්න මලගෙදෙට්ට. ඒ ගියාට පස්සේ තමයි අපිල ඇත්ත මේ වගේ කවියක් කියලා තිනා ඉතින්දි. කපති කොටතිලි දඬු පොල්ලං කරති අඬති බුරති රන් කඳ මිඳුලෙට ගනිති ගමේ ඇසෙනක වට කරගෙන අඬති මැරුණා කියන්නම් බිබිලේ දිසාපති. ඉතින් අකුරුවත් දන්නේ නැහැ අප්පච්චි එහෙම කිව්වේ. ඒ කියන්නේ මලගයක් වුණා පෙච්චියක් හදනවා කපනවා කොටනවා. එතකොට රන් කඳ මිඳුලෙට ගන්නවා කියන්නේ මලගේ මලකඳ අනිවාර්යෙන් මිඳුලේ තියලා පාංශකූල සිරිත් විරිත් ඒවා කෙන්නවානේ. ඒකට තමයි රංකන්ද මිදුලට ගණිතී කියන්නේ.
එතකොට තමයි ගමේ සෙනඟ වට කරගෙන ආරතී කියනවා. මරුණා කියන්නම් බිබිලේ දිසාපති කියලා අපිලත් හිතෙන් හදලා තමයි කිව්වේ. ඉතින් ඔන්න ඔය වාගේ කවි තියෙනවා. ඉනි මං මොටොද ගත් උඩ යන රිලවුන්ට පන්දන් මොටොද දිය යට යන කිඹලුන්ට ආල් මොටොද තන කොල කන ගොන්නොන්ට කෙල්ලන් මොටොද රස්ස අනති කොල්ලන්ට ඔය එක කවිය. උඩට ඇඟලිය වැටුනේ තල මල පිපුණා බිමට කළු ඇබෑවේ තල කඳු නැමුණා කඳන්තියක් තිස් අතකට බේදි වුණා කොටේ ලිඳට නායක තල මල පිපුණා. ඒ කියන්නේ ඉස්සර ලිඳන් හාරල මේ වලවල් හාර වතුරු ගන්න ලිඳක් හාරල ගහ ගස්වල බෙන තියෙන බෙන තියෙන ගහ සුද්ධ බුද්ධ කළ අර ලිඳට බස්සවම ඒක තමයි කොටේ ලිඳ කියවුවේ. කොටේ දාපි කොටේ තමයි කියන්නේ. ඒ කොටේ දාපි ඉඳලා තමයි කොටේ ලිඳ කියන්නේ. හැබැයි එතින් ඉඳලා තිනා ගෑනු ළමයි ඉතින් තව තව කට්ටි නාන්න ඇති වතුරු බොන්න ඇති 6-7 දෙනෙක් ගෑනු ළමයි ඉඳලා තියෙනවා. මේ කොල්ලෙක් තමයි මේ කවිය කියලා තියෙන්නේ කෙල්ලන්ට. ඒ කියන්නේ අර කොටහල් වෙනවා මල්වරු වෙනවා ලොකු ළමයෙක් වෙනවා කියලා කියනවානේ. අර ලොකු ළමයෙක් විල තියෙනවා. ඊට පස්සේ තමයි මේ කොල්ලා මේ කවිය කියවුවේ. කොහොමද? උඩට ඇඟලිය වැටුනේ තල මල පිපුණා බිමට කළුව බෑවේ තල කඳු නැමුණා කඳන් තියක් තිස් අතකට බේදි වුණා කොටේ ලිඳට නායක තල මල පිපුණා. ඒ කියන්නේ අර ළමයා කොටහලුණා කියන එකට තමයි අර කොල්ලා ඒ කවිය කියලා තියෙන්නේ. සඳ ඇටැන් ඉඳුලි සඳ මුඳුනෙන් සාවු ගියා ඉර ඇටැන් ඉඳුලි ඉර මුඳුනෙන් ගිරව් ගියා මල ඇටැන් ඉඳුලි මල මුඳුනෙන් බඹුරු ගියා අපට ඇඟිඳුලි රන් මැණිකා දීග ගියා. ඔය වගේ කවි තමයි මේ ඇත්තෝතින් දන්නේ. දුබෙන කවි නම් මම දන්නේ නැහැ. ඕවා තමයි මම ඉතින් දන්නේ. රන්වන්නේ රන්වන් රන්වන් ලඳුනි තොට නිල්වන් වරල පීරාලා පිට දිගට රන්වන් අතක් දමමින් කල ගෙඩිය වට සෙල්ලම් ගමනකින් එනවද ලිඳ ළඟට. කැකුලියකුට තමයි ඔය කතා පොජ්ජ කවි පොජ්ජ හිටලා තියෙන. ඒ කියන්නේ රන්වන් අතක් දමමින් කල ගෙඩිය වට සෙල්ලම් ගමනකින් එනවද ලිඳ ළඟට. ඒ කිව්වේ ඉතින් අර කවි කියනවානේ එක එක කොල්ලෝ කාලේ කෙල්ලෝ කාලේ ඉතින් විහිළු තහළු කෙල්ල ඒ වගේ හද අපි කවි තමයි මේ අපිල ඇත්තන්ගේ ඔය කවි. එතන බතුමා ඉපදුනේ කොයි කාලේ? මං 1962 ජනවාරි 16 මේ මාසේ 16 වෙනිදා. තව 16යි. තව 16යි. අද ජනවාරි 1 වෙනිදා. ඔව්. අපි ජනවාරි 1 වෙනිදා ඉන්නේ ඇත්තටම නුවරගල මුදුනේ 31 ඇවිල්ලා. ඒකටත් මා සතුටුයි ඇත්තමයි අද වගේ දවසේ. මොකද අපි මේ අවුරුද්දේ අදහස් කරන් ඉන්නවා ලංකාවේ උසම කඳු කිහිපයක් නගින්න. ඒක තමයි. ඒතකොට ඒ හින්දා අවුරුද්දේ 1 වෙනි දවසම අපි හිතුවා කඳක් උඩ ගත කරන්න. ඒක තමයි. ඒක දැන් ආදිවාසීන් ගොඩක් දුරට ඒ කාලය ගැන අර අපි සම්ප්‍රදායික කියද්දි වැඩි ජනතාව විදිහට කතා කරන්නේ. එතකොට ඉස්සර ඉඳලා තියෙනවා ගම් වැද්දෝ සහ අතුල වැද්දෝ. ඔගල් වැද්දෝ නිලි වැද්දෝ. නිලි වැද්දෝ කියන්නේ උන් එයාලා ඉඳලා තනිකර හෙළුවෙන්. ඒක තමයි නිලි වැද්දෝ කියන්නේ. ගල් වැද්දෝ, නිලි වැද්දෝ, අතු වැද්දෝ, කොළ වැද්දෝ ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ මේ කවි. එතකොට මතමයි අපේ උර කතා දාන්න. එතකොට දැන් ගලු ගහවල ජීවත් වෙලා සාමාන්‍යයෙන් ගම් වල ජීවත් වෙන්න, ගෙවල් හදාන ජීවත් වෙන්න පටන් ගන්න දැන් කොච්චර කාලයක් වුණාද? 1941 ඉඳලා. 41. ඔව්. කියන්නේ අර දොස්තර ස්ටිල් ඌරා තමයි ගම්මාන්ට ගිහිල්ලා තියෙන්නේ. බින්ගොඩ කියන්නේ අපි මේ ඉන්නේ බලාගෙන ඉන්නේ ඒ ගම්පැත්ත ඔය. මුල්ල ගම කියලා එකක් තියෙනවා. ඒ තමයි කඳු දෙකේ තමයි අයියා මලි ඉඳලා තියෙන්නේ. එතන වාලිම්බ හෙලේ ඉඳලා මේ වගේ දැන් කිලෝමීටර් 40කට වගේ ඔය අතර ලොකු පරාසයක මේ පැත්තෙන් බැලුවොත් නිල්ගල දක්වා යනවා. යනවා. වලිමලත් එහා යනවා නේද? වලිමටත් එහා යනවා. එහා යනවා. ඒතකොට බැලුවම සාමාන්‍ය මුළු දිගා මඩුල්ලෙම ඔයාලා මේ ඔයාලා ගල්ගුහවල ජීවත් වෙලා ජීවත් වුණා ජීවත් වුණා. දැන් මේ අද මේ ගල්ගුහාවේ හිටියා නම් මේ ගල්ගුහාවේ එක්කෙනෙක් මැරුණා නම් වෙන එකට යනවා. අතුකොළ වෙලෙන් වහ තියලා යනවා යන්න. වලේ දාන්න පාංශ කූල දෙන්න මරණ එළියා පනිරි කරන ඒවා දැන් තමයි තියෙන්නේ. ඉස්සර එහෙම තිබුණේ නැහැ කියලා මං අහලා තියෙනවා. අපේ මුත්තලා කාලික බොරුවක් මං කියන්න බෑ මට. අපේ ෆිල්ම් මහතායි පොතේත් ඒක ලියලා තියෙනවා. ඒක තමයි. ඉතින් ඔව් නේ ඇත්ත. ඉතින් ඒවා බොරු නෑ. මේවා ඉතිහාසයේ ඒවා ලීවිලි තියෙනවා. පොත්පත් පුළුවන් නම් අරන් බලන්න, මේක අහන කෙනෙක් බලන කෙනෙක්
ඒවා බොරු කරන්න. හැබැයි කවුරු බොරු කරත් මට බොරුවක් කරන්න බෑ. අර ගල්ගුහාවේ වතුරු දිය කඩිත්තක් රැඳිලා තියෙනවා. ඒකෙන් අර ආපි අද ඊයේ ආපි මහත්තයෙක් ඇහුවා මේ ගුණවර්ධනත්ව මේ වතුරු පාවිච්චි කරගත්තොත් හොඳයිද කියලා. මම ඊට පස්සේ කිව්වා නෑ එපා එපා ඌව ගන්න එපා ජරාවනි කියලා. නමුත් එතුමා අහලා තියෙන්නේ ඒක මේ මම ඕ බොණ්ඩ කියලා කියයි කියලා. හැබැයි එතුමා මට ඒ වචනේම කිව්වා ගුණවර්ධනත්ව මං ඒකෙන් තමයි ඔයා හොඳ මිනිස්සෙක් කියලා මේ පිළිගත්තේ කිව්වා. ඒයි ඔක්කොම ඇවිල්ලා අත හොදනවා ගෝදනවා ඒ මොනවා හරි කියලා මේ අපිරිසිදු බව එයා දන්නවා. නමුත් මම කි මොනවා කියයිද කියලා බලන්න තමයි එතුමා ඇහුවේ මේ වතුර පාවිච්චි කරන්න හොඳයිද කියලා. හැබැයි මං කිව්වා එපා කියලා. ඒයි මමත් දන්නා එතුමත් දන්නා මේක අපිරිසිදුයි කියලා. නමුත් මම එහෙම කිව්වා නම් ඕ අපේ මහත්තය බොණ්ඩ කිව්වා නම් එතුමා හිත සෞතුයිනේ. ඉතින් ඒ වගේ මම කාටවත් හොරකම් බොරු ඒවා කිසිම දෙයක් නැහැ. ෆෝන් එකක් 180,000ක ෆෝන් එකක් මගේ ගෙදර අමතක විල කොළඹෙන් ආපි නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ගියා රතුගල ආදිවාසී බලන්න. පොත තිබුණේ ඒ ෆෝන් එක තිබුණේ කොට්ටේ යට. ගිහිල්ලා මට කෝල් එකක් කරන් කිව්වා මේ අනේ ගුණවර්ධන ඇත්තෝ නෝනාගේ ෆෝන් එක නැහැ 180,000යි. මං ඒවා කොහෙද ඒක නුවරගලද නුවරගලින් ඉඳලා ගිහින් ගමට ගිහින් තමයි එයාලා ගියේ යන්න ගමට යන්න. මම මේ ඇඳේ දන්නෙත් නැහැ ගුණවර්ධන පොඩ්ඩක් බලන්න කිව්වා. බැලුවට පස්සේ ඇඳේ නැහැ. කොට්ටේ උස්සලා බලයි මෙන්න මේ ෆෝන් එක තියෙනවා. මං කිව්වා මෙන්න මහත්තයෝ ෆෝන් එක තියෙනවා එන්න කවුරු හරි. නෑ නායක ඇත්තෝ මං එක්කෙනෙකුයි වෙන බයික්කේ කාර් එක දැන් ආයෙ එන්න බෑ. එහෙනම් ෆෝන් එක එවන්න කියලා. ඇත්තමයි මට දෙන්නෙක් ඇවිදින් රුපියල් 20,000ක් දුන්නා මහත්තයෝ මේ මේ කන්දෙන් බහින බොරුවක් නේ 20,000ක් දුන්නා. අර ෆෝන් එක තිබ්බා කිව්වට පස්සේ අර බයික් එවප් මිනිහාට තව 2,000ක් කවවා. 20,000 අර සල්ලි තියෙන්න පුළුවන් නැත්නම් එහෙම ගෙවන්නෙත් නෑ. ඉතින් බලන්න මම අර ෆෝන් එක අරන් නැති කෙල්ල කියන්නේ විකුණලා හරි මොකක් හරි කළා නම් මහත්තයෝ මට ආද ඔබතුමාලවත් වෙන්න නායකත්ව හොරා කියයි. මට හත පහක් එපා. ওই වර විනාශනත් ඒ කම්පැනි කාර්යාලිනික වානේ මේ ආදිවාසී නායකතුමා අවුරුද්දකට රුපියල් ලක්ෂ 5ක් දෙන්නම් ත්‍රිවිල්ලක් ගන්න දෙන්නම් මං හොඳ ලොකු ගෙයක් හදලටන් දෙන්නම් කිව්වා. මං කිව්වා ජාතියක් පාවා දීලා මට තොපෙන් රුපියලක්වත් එපා කිව්වා. බහැල පළව යන්නේ කොයි ඉඩම අතර. අද ගියානේ. ඉතින් වෙන මිනිහෙක් නම් ගන්නවා. ඇත්තම අද තියෙන ලෝකයේ රටේ හැටියට බැලුවොත් ඒ මිනිහ ලක්ෂ 5ක් අවුරුද්ද දෙනවා කියන්නේ 35 අවුරුද්දක්. මම තමයි මේකේ හොඳම සල්ලිකාරයා වෙන්නේ. කොම්පැනි හදන්න පුළුවන්. මට එපා මාත් රුපියලක් එපා ජාතියක් පාවා දීලවත් හොරකමට වංචාර කියලා වැද්දා කියන අපේ මාත් වැදගත්කම තියෙන්න ඕනේ. අනුන්ගේ ගෑනු ළඟට හොරෙන් ගිහින් බුදින එක, අනුන්ගේ කෙසල් කැන් කපන එක, අනුන්ගේ පොල් වලු බාන එක නෙවෙයි වැද්දා කියන්නේ. වැද්දෝ ඉන්නවා. අපේ වැද්දෝ එහෙම නැහැ. කියන්නේ මම එහෙම නැහැ. කවුරු එහෙම කරත් මං එහෙම තැනට මං එන්නේ නැහැ. මට හොරකමෙන් වංචාවෙන් කියලා එපා. ඇල්වතුරු හරි බොන්නේ හිත සතුටෙන් හොරකමර කියලා බිව්වොත් ඒක මගේ පරම්පරාවට සාපයක් වෙනවා. අපිල ඇත්තටත් මුත්තල ඇත්තටත් සාපයක් වෙනවා. සාප කරන්නේ ඊයේ අලියා කැක් ගහ ගහ මං කතා කරනකොටම කැක් ගහ ගහ එවු මෙහෙට ඇරිලා එන් ආවා. මේ ඔය අලියා මට හතුරුකම් කරන්න. ඒ අය මගේ විශ්වාසයි. මර දෙයිය බුද්ධ ඉන්නවා. 33 කෝටියක් කිරියම්මල ඇත්ත මේ කැලා පොජෙක්ට් ඉන්නවා. සද්දතිස් මැරුණත් ඒ මනුස්සයා සමහරට කොහේ හරි ඉඳගෙන බලාගෙනත් ඇති මේ අපු මොකද්ද කරන්නේ කොහොමද කියලා. එයාටත් පින් සිද්ධ වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මගේ ඇත්ත කතාව. ඉතින් අපි මහත්තයා ඉස්සර ආදිවාසී මිනිස්සු ගංජා හිට වෙනවා කියලා හේන් කපනවා ගංජා හිට වෙනවා කියලා පොරොස්ට් එකටයි පොලිසියටයි පෙස්සමක් ගහලා තිනවා. එතින්දී රටේ මහත්තයා කියන අපේ මුත්තා කාලේ අපේ අප්පච්චිලා ඒවලට ඉඳලා නැහැ. මුත්තා කියන්නේ බොඩගහවල් කියලා මේ නුවරගල්ට එහා පැත්තේ තමයි බොඩගහවල් කියන්නේ. ඒක බොඩගහවල් කියන්නේ මාළු අල්ලන වලක්. ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා තමයි කුකුරු ගේනවා දලුක් කිරි ගේනවා ඒ ගෙනවා ඉතින් 7-8 දිනක් 10ක් විතර ආවට පස්සේ මැහි ඉස්සලා ගහනවා. මාළු ඉන්නවා ෂුවර්මයි ඉතින් අපි ඒ කියන්නේ ඒකේ මොන කාලවත් උතුර හිඳෙන්නේ නැහැ වතුර හිඳෙන්නේ නැහැ වතුර හිඳෙන්නේ බොඩ ගහවල කියන්නේ ඒකයි. ඊට පස්සේ හේන් කපනවා කියලා පෙස්සමක් ගහලා සිංහල මිනිස්සු ආදිවාසී ගෙන්නාගෙන පොලිසියයි එජි මහත්තයයි ග්‍රාමසේකයි ඔක්කොම ගියා. මුත්තා මුත්තත් එක්ක දැන් කැලේ ඔයා පරිසරය පෙන්වන්න කියලා කිව්වට පස්සේ ගිහිල්ලා ඒ යනකොට එක හුඹහේ බස් කටවල් දෙකේ තලගොයි දෙන්නෙක් ඉඳලා තියෙනවා. තලගොයා මුන්ඩිලා ඇත්තෝ කියන්නේ අපි භාෂා පොජෙන් කතන මුන්ඩිලා ඇත්තෝ මුන්ඩියා මුන්ඩියා කියන තලගොයා. මෙහෙම කළ බැලුවම කරකියා ගන්න දැන දෙන්නවම අල්ලගත්තා මුත්ත අල්ලාගෙන තියෙනවා. මම දැක්කේ නෑ. මම ඉතින් ඉස්විල් මහත්තයාගේ පොතේ ඒ කතන්දරේ තියෙනවා කියලා මම අහලා තියෙනවා පොත්පත් බලන කට්ටිය කියලා තියෙනවා මට. දෙන්නවම අල්ලාගත්තා. මේ හැරිලා බැලුවම
රාලහම් කෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි අපි රාලහම් කිව්වට, සේර කිව්වට ඒ කට්ටිය කියන පොලිස් කාර්යය කියලා. අල්ලගම් පොලිස් කාර්යයකව මේ තලගොයා කිව්ව කහන පොරවෙන් කිව්වා. දැන් මේ ඔක්කොම වටේ ඉන්න රටේ මහත්ය පොලිසිය ඔක්කොම ඉන්න එක. අර එක පැත්තකින් තිබි තලගොයාව මරල උග විදිනවා කියන්නේ වලිගෙන් අරන් මේ කටෙන් ගැහුවට පස්සේ ඒක එල්ලගෙන යන්න තමයි උග විදිනවා කියන්නේ. ඒක මරල ඒ පැත්තකින් තියෙන කන්දල අර රාලහාමි තලගොයා මෙහා මෙහෙට එනකොට අහට තල්ලු කරනවලු. අහට ආදිනකොට මෙහෙට තල්ලු කරනවලු. අර කම් මරල එළියට ගන්නකම්ම තලගොයාත් එක අර රාලහාමි ෆයිට් එකක් දීලා තිනවා. මරල තලගොය දෙන්නා මේ වගේ කියලා මුත්තා බල්කල තෝ හොඳ පොලිස් කාර්යයක් කරුවා. ඉතින් අද හැම කිව්වල කන පැලෙන්න ගහයි අපේ. ඉස්සරේ මිසු බයි නැහැ. ඒ කියලා තමයි දැන් යනවලු බඩගින්න කියන්නේ ඔක්කොටම බඩගිනිලු. හැබැයි වලංගු ඒ රටේ මහත්ය කියන්නේ ඒජි මහත්තයට. ඒජි මහත්තයටයි ග්‍රාමසේක මහත්තයට විතරයි වලංගු. පොරොස්ට් එකටවත් පොලිසියටත් වලංගු නැහැ. ඒ කාලේ එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වුණේ. ඒ විදිහට තමයි මිනිස්සුන්ගේ වැඩ තිබුණේ. දැන් ගිහිල්ලා ගිහිල්ලා යාලා දන්නවනේ කැලේ මීයක් කඩලා තියෙනවා. ගලක තිබිච්ච මීය කඩලා කොලතටුවේ තියලා රටේ මහත්තයට ගිහින් දීලා තියෙනවා. කියන්නේ ඒජි මහත්තයට. ඒජි මහත්තය ටිකක් කාලෙ මේ නීලා තමයි නම. නීලා මේ දෙන්න මේ කට්ටි දැකල වුන්ට දෙන්නේ නැහැ කිව්වලා අරවක් ගත්තේ ගමන් ගුලි කළටන් විසි කරලා උන්දා කාලත් නෑ අර පැණි ඔක්කොම විසි අර අර එක්කටුව දීලා නැකන්නේ ඒජි මහත්තයට පමණයි කන් දුන්නේ ග්‍රාමසේක මහත්තයා ටිකක් කාලා තිනා එච්චර තමයි අනිත් ඒවා ඔක්කොම විසි කළටන් තිනා ඒ ඉඳලා උන්දා කට්ටියට කැමති නැල්ලු කට්ටිය මෙතන නම් උන්දා ඉන්න කෙන ටිකක් දුර මීටර 10-12 කින් දුර මේ ඉන්නවා කියන්නේ ඒකල්ලා ඒ ඉන්නකොට ඒ කාලේ තිබිලි තිනා ලොකු ලොක්කෝ තොප්පි දානවල මෙච්චර විතර උඩට මේ රවුමක් තිනවලු මාත්‍යා ඇත්තමයි මන්න දැක්කේ නෑ ඒ පොතෙත් ඒ කතන්දරේ තියෙනවා ඒ බොරගහවලේදී තමයි ගලේ වාඩිලිනකන් අරවාගේ මුත්තා ඉඳලා විදලා තියෙනවා තොප්පියට තොප්පිට විද්ද ගමන් ඊතලේ තොප්පිය ඇදගෙන වැටිලා තියෙනවා ඒක උටම ගාමසේක මහත්තයා වල ඇයි ඇයි මේ විදින්නේ මෙහෙමයි කියලා ඒ ඒ ඒ කියනකොට නෑ නෑ උඹලගේ වැඩ වෙනයි මගේ වැඩ වෙනයි කිව්වා මං කැලේ ජීවත් වෙන්නේ මේ මට මේ වගේ දැනුමක් කරන්න පුළුවන් සතුටු වුණත් මං ඇහැේ විදින්න කිව්වොත් ඇහැේ විදිනවා කිව්වා ඒ දස්කම් මං පෙන්වන්නේ කිව්වා ඊට පස්සේ නම් ආයි විදින්න එපා කියලා කියලා තන ඉතින් ඇත්තමයි මේ මිනිසුන්ට ඒ කාලේ ඒ වගේ ඉලක්කයක් විදින්න පුළුවන් අපිට නම් මටවත් බෑ මේ මිනිහෙකුට අල්ලලා ඊතලයකින් විදින්න මොකද ඇඟේ වැදුනොත් පිටපයි ගැහුවොත් ඇඟේ නේ වදින්නේ නමුත් ඒ වගේ දැනුමක් ලක්කයක් විදින්න පුළුවන් කම තමයි තොප්පියේ විතරක් ගහලා යන්න විදලා තියෙනවා ඊට පස්සේ තමයිලු රටේ මහත්තයා දෙන්න දෙයක් නැල්ලු කරේ තිබිලා තන රත්තරන් චේන් එක රත්තරන් චේන් එක අරගෙන කරට දාලා කිව්වලු උඹ අදී ඉඳලා නීලා නේ නීලා විධානය කියලා. ඒ විධානය කම දීපේ කියන තමයි අද නායකයෝ විදියට පත්විල තියෙන්නේ. ඉතින් ඔක තමයි ඇත්ත කතාව. ඔබ බොරුනේ ස්පීල් මහත්තයාක ලියා පොත් තියෙනවා ඕන කෙනෙක් අරන් බලන්න. ওই විස්තර තියෙනවා මම මේ මහ කැලේක ඉඳගෙන මේ බොරු කියනා නෙමේ. ඔක තමයි ඇත්ත සිද්ධි කියලා මම කියන්නේ. ඉතින් ඔහොම තව කතාන්තර ගොඩක් තියෙනවා. දැන් අපේ කාලෙත් එක ටිකක් අමාරුයි අපි දැන් ආයි පල්ලම් බහින්න ඕනද මේ නුවරගල ඉඳලා මේ පල්ලම් බහින්නේ. තවත් අර කීප දෙනෙක් එනවා කියලා තිනා ආයේ මගට ගිහින් මං ආයි පහු ආයේ මේ කන්දේ නගින්න ඕනේ මොකද සල්ලි වලට වැඩි මිනිස්සුන්ගේ අවස්ථාව ඕමනාකම ඒක මං පෙන්වල් දෙනවා අද විතරක් නේ මං ඉතින් දැන්ට මං අපච්චි කරුණුත් ඇවිත් තිනා මේ නුවරගලට අවුරුදු 7 ඉඳලා මං ආවේ නුවරගල ඉතින් ඒක අද වෙනකම් මං ඒක කරනවා මටත් ඉතින් ওই කීයක් හරි හොයාගන් ජීවත් වෙන ක්‍රමයක් නැති හින්දා තමයි මාත් වෙන්නේ මටත් ඒ කීයක් හරි එතුමුලා දීලා යනවා ඒ හින්දා කිසිම ගැටලුවක් හරි මේ නැහැ. තව කවියක් මම කියන්නම්. අපේ මහත්තයා ඉතින් ඔක දැනගන්නනේ උතුමාලා මේකේ එන්නේ මොකක් හරි සිද්ධියක් දැනගන්නනේ දොරක ගෙවාගෙන එන්නේ. හැබැයි මෙහෙම සිද්ධියක් තියෙනවා මම ඒක ඇත්තමයි මට දැනෙන විදිහට. මේ එන ඉස්සරාවේ සුද්ධෝ මේක බලන්න. නරබණ්ඩ. දැන් එන්නේ අපේ ලංකාවේ අය තමයි ගොඩක් කට්ටිය එන්නේ. හැබැයි මේ කට්ටිය මම හිතන්නේ මේකේ දහස් ගාණක් ඒ කාලේ ඉඳලා තියෙන අවුරුදු 2600ක් 500ක් කියන්නේ දැන් අපි මැරිලේ ඉපිදිල තමයි ඔබතුමාලත් මේ එන්නේ මේකේ උරුමකාරයෝ ඔබතුමාලත් එක කියලා තමයි මම ඒක හිතන්නේ මොකද අපිට දැනෙන්නේ නැහැ නමුත් ඔබතුමාලත් මේකේ ගලක් කඩන්න හරි ගලක් අල්ලන්න හරි අතන පල්ලෙහා ඉඳලා කිලෝමීටර 3ක් තියෙනවා නුවරගලට පොකුණට යනකම් ගල් වැටි අල්ලලා තියෙන හොදා පාළුවට ඒක තමයි පාර හැබැයි මේ පාරවලනේ මේ ගල් ගුහාවල්නේ මේ තව අවුරුද්ද 6ක් මේ හදපු රජතුමා කවුරු හරි හිටියා නම් මේක රාජධානියක් වෙන්න තමයි තියෙන්නේ මාලිගාවක් හදන්න හතර වටේ ගල් බැම්මක් බැඳලා තිනා මේ උඩ ඊයේ අලියා හිටියෙත් ඒකේ වැඩ ඉවර නැහැ ඇත්තමයි මේකේ ඒ වැඩ ඉවර කියලා තිබුණා නම් මේක නුවරක්ම තමයි ඒත් තමයි මේකට එන්නත්
සෑහෙන මහන්සියක් දරන්න ඕනේ එකම පාරම අලියා එන්නෙත් ඒ පාරෙමයි මිනිස්සු එන්නෙත් ඒ පාරෙමයි වලහ යන්නෙත් ඒ පාරෙමයි ඉතින් හරි අමාරුම භයානකම ගමනක් තමයි මේක තියෙන්නේ හැබැයි මේ වෙනකන් කරදරයක් කිරියරයක් විල නැ කාටවත් එන කෙනෙක් එන්න මේක බලන්න පොකුණට හදපු කවියක් තියෙනවා ගමක සෙනගන් ඉඳගෙන කළ වැඩක් දෝ නුවර කැසෙනගන් ඉඳගෙන කළ වැඩක් දෝ වඩුවෙක් ඇවිත් ඉඳගෙන කළ වැඩක් දෝ නුවර ගලේ විල කැපුවේ රජෙක් දෝ ඔහොම කියලා ඔකට කවියක් තියෙනවා Mamini mamini ma deyya mamini mamini ma deyya manda gale amudeyya goya pusa kamudeyya goya pusa kamudeyya teitendina nan tendina no go badawel tika tita denna go akuma tika mama kanna go akuma tika mama kanna Taitendina nan tendina no Atu pita nindai nindanne Kanda pita nindai nindanne Atu pita nindai nindanne Taitendina nan tendina no Aras kandet nanginna Mundung kandet nanginna Ekat bindagena vatila Oho kolandang vanduro Oho kolandang vandiri Oye kyanne vedikavi දැන් තියෙන කවිනේ ඔය ඉස්සර අපිලත් කියපු කවි තමයි වැදි කවි. වැදි කවි කියන්නේ ඕවට. ඉතින් ඉස්සර ගිහින් තිනවා ඒ කාලේ රජ කෙනෙකුයි රජුරුවන්ගේ සේනාවයි වැදි සේනාවයි මේ වැදි මිනිහාගේ හපංකම් බලන්න. හපංකම් කියන්නේ දස්කම් බලන්න. කැලේ ගිහිලා තිනවා වැදි පන්නන්න. වැදි පන්නන්න කියන්නේ සත්තුන්ව පන්නල විදින්න. රජතුමයි මේ වැද්දයි තමයි දැන් මේ උගේ හපංකම් බලන්න කියලා ගිහින් තිනවා කැලේ. කැලේ ගිහිල්ලා රජතුමා ඉන්නවා රජතුමායි වැද්දායි දෙන්නා ඉන්නකොට සත්තුන්ව පන්නාගෙන මේ පාරෙන් තමයි එන්නේ. ඒකට තමයි කඩ කියන්නේ. ඒ පන්නාගෙන කට්ටිය ගිහිල්ලා පන්නාගෙන එනකොට දැන් දෙන්නා විදින්න ඕනේ තරගෙට. වැද්දායි රජතුමායි. මම දන්නේ නැහැ මොන රජතුමාද කියලා මම අහලා තියෙන අප්පච්චි කියපු කතාවක්. එනකොට විද්දා. විද්ද ගමන් වැද්දගේ තුන්නේ වැතුනා ගෝනට ගෝනා එහෙම වැටුනලු. රජ්ජුරුවත් විද්දා රජ්ජුරුවන්ගේ දුන්න හිදම ගියා කියලා කියනවා. ඉතින් ඇත්ත කතාව. ඊට පස්සේ ඇවලු රජතුමා මේ ඒ කාලේ මරණක්ව මරණවානේ නීතියක් තිබුණානේ ඒ කාලේ මේ අද අපේ රටේ තියෙන නීතියට වැඩිය ඒ කාලේ මරණක්ව මරණ කපනක්ව කපන උලේ තියනක්ව උලේ තියනවා මයා ඒක දෙකක් නැහැ. ඒ වගේ යුගයක් ඒ කාලේ තිබිලි තියෙන්නේ. හැබැයි නීති තිබිලි තියනවා. ඊට පස්සේ රජ්ජුරුව කිව්වලු රජ්ජක දුන්නේ මේ වැදුනේ කිව්වලු. නෑ නෑ රජතුමා කිව්ව නැත්තම් ඕක කියන්න බෑනේ මරණවානේ. නෑ නෑ දෙන්න වෙන ෆයිට් එකලු රජතුමාගේ දුන්නේ හිතම ගියාලු වැද්දගේ දුන්නේ ගෝනා වැටිලි ඉන්නවලු තව එකක් විදල ගෝනා මැරුවලු මරලා අර කට්ටි සේනාව ආවල් රජුරු අතෙන් වත්තල දුන්න බිම තියලා රත්තරන් දුන්නේ රජුරු ළඟ තියෙන රත්තරන් දුන්න රත්තරන් වලින් හදාපු දුන්නේලු දුන්න බිම තියුවලු ඊතලේ ඒ රජුරුවන්ගේ සේවකුණ කියලා ඊතලේ ගෙනාදින් මෙතන තියලා දුන්නයි මෙහෙම තියලා උඹ අතේ ඉඳලා රන් දුන්නා කිව්වලු රත්තරන් දුන්න වැද්දට දුන්නා. එපාම කිව්වලු. නමුත් ඒ නීතිය අනුව මේ වැද්දා මේක බාර අරන් තිනවා. ඊට පස්සේ උඹ ආදේ ඉඳලා රන් දුන්නා කිව්වලු. දැන් රන් දුන්නා කියලා අපේ ස්පීල් මහත්තයාගේ පොතේත් ඔය ලියලා තියෙනවා. රන් දුන්නා කියන්නේ ඒකේ නම නෙමෙයි. අර දුන්න රත්තරන් දුන්න දුන්නා කියන එක තමයි රන් දුන්නා කියලා නම වට බැඳුනේ. මැරුණා මේ මන් දැනුවත් එක්කෙනෙක් හිට රන් දුන්නා කියලා. එයාගේ පුතා රන් දුන්නා හිටියේ. ඒ දෙන්නව මන් දැක්කම පොඩි කාලේ ඒ රන් දුන්නා වෙන මහත මනුස්ස රතුම රතු මිනිහා. ඒ කැලේ ආදිවාස කියලා මේ කන්වඩු ගැහිච්ච මිස හොඳ සද්දන්ත හොඳ පොරවලින් ඉඳලා තියෙන්නේ. ඉතින් මම අර ඒ මාමිලත්තන් දැක පින්ද මම ඒ දන්නේ. ඉතින් ඔන්න ඔහොම දේවල් ඒ කාලේ සිද්ධ වෙල තියෙනවා. මේවා බොරු කරන්න බෑ, හොර කරන්න බෑ. මේකේ ඇත්ත කතාව ඕක තමයි. අපේ මාත්‍යෝ
ඉතින් මම බොරුවක් නෙමෙයි කියන්නේ මේ අපිලත් කියපුවා කියන්නේ හොඳ මම කච්චක් කරන සතුට පොඩ්ඩක්